රටින් පැනලා යන්න ගොඩක් උත්සාහයන් දරනවා. බෝට්ටු පාවිච්චි කරනවා. බෝට්ටු වලින් ගිහිල්ලා වෙනම් ක්‍රමවේද වලින් ඊට පස්සේ වෙනත් රටකට යන්න අපි ලොකු ප්ලෑන් ගහනවා. අපේ රටවල් වල ඉන්න හිතෙන්න රටක් හදන්න බැරි වෙච්ච පාලකයෝ හැමදාම වෙන රටවල් වල පුරාජ්‍යරු කිව්වා මිසක අපිට අපේ රට ඒ තැන්වලට ගේන වැඩපිළිවෙලක් අඩුම වශයෙන්වත් තිබිලා නැහැ. ඒ නිසා එකම තැටියෙ හිටපු පොරවල් ඇවිල්ලාද කියනවා මම දැන් හදනවා මම හෙට හදනවා අපිට ආයුධුනොත් අපි හදනවා මේ පාර හරියට කරනවා වගේ වැල් බයිලා අහ අහ ඉන්න බැරි තැන මිනිස්සු නියමිත ක්‍රමවේදයෙන් රටින් යන්න බැරි වුණාම වැරදි ක්‍රමවේද පාවිච්චි කළා ජීවිතේ පරදුවට තියලා පුංචි කිරිකැටියොත් අරගෙන රටවල් වලින් පනිනවා. ඒක බෝට්ටුවෙන් වෙන්න පුළුවන් වෙනම් වැරදි ක්‍රමවේද වලින් වෙන්න පුළුවන් මහ විශාල ජීවිතය පිළිබඳ සම්පූර්ණ අවධානමක් අරගෙන ඔවුන්ගේ ක්‍රියාවලියට යන්නේ. මේක කියන්නෙම විදේශගත ශ්‍රමික බොහෝ දෙනෙකු අපිත් එක්ක ඉන්න හින්දා. බල්ගේරියානු රජය මේ වෙද්දී දැඩි කම්පාවන්ට පත් වෙලා ඉන්නේ. ඒ තමයි පසුගිය සිකුරාදා බල්ගේරියානු රජය විසින් යම් ආකාරයක අපද්‍රව්‍ය බැහැර කරන ප්‍රදේශයක තිබුණු ට්‍රක් රථයක් හමු වෙනවා. මේ ට්‍රක් රථයේ හොයා බලනකොට මෙහි තිබෙනවා මලසිරුරු 18ක්. ඒ අෆ්ගනිස්තාන ජාතිකින් 18 දෙනෙකුගේ මලසිරුරු. මේ ට්‍රක් එක අපද්‍රව්‍ය සහිත වුණු මාර්ගයක අයිනක දාලා තිබුණා අගනුවර. එහිදී තමයි ඔවුන් බල්ගේරියාවේදී මේ පිරිස හඳුනාගන්නේ. මේ වෙනකොට මේකට අදාළ අධිකරණ මේ ක්‍රියාවලියක් දියත් වෙමින් පවතිනවා. මේ වෙද්දී මේට අදාළ සම්බන්ධිත පාර්ශ්වයන් 6 දෙනෙකු වරදකරුවන්ව කරලා තියෙනවා. මින් මිනිස්සු ඩ්‍රග් මේක විශේෂයෙන්ම හියුමන් ට්‍රැෆිකින් නැත්තම් මිනිසුන් රට රටවල් වලට රැගෙන යාමේ මේ වංචනික ක්‍රමවේද මිනිස් ජාවාරමට වරදකරුවන් විදිහට. වාර්තා වෙන තොරතුරු වලට අනුව මේ ට්‍රක් එක මේ ලොරි රථය ගම්මාන ඒ කියන්නේ ලොකෝර්ස්කෝ කියන ගම්මානේ ආශ්‍රිතව හුදකලා භූමියක දාලා ගිහින් තියෙනවා. එහිදී මේ රියදුරා සහ ඒ සහායකයා සියලු දෙනාම මෙතනින් පලා ගොස් තිබෙනවා. වාර්තා වෙන ආකාරයට මේ ලොරිය ඇතුලේ 52 දෙනෙකු රටින් පනින්න සංක්‍රමණිකයෝ විදිහට ආපු අය ඉන්නවා. ඒ කියන්නේ වෙන රටකට නීති විරෝධීව ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙන ආපු 52 දෙනෙක් මේ ට්‍රක් එකේ හිටියා. ඒ හැමෝම යම් ආකාරයකින් ක්ලාන්ත වෙලා දැඩි ශ්වසන අපහසුතාවයකින් යුතුව තමයි මේ ලොරි රථය ගමන් කරලා තිබුණේ. ඔවුන් හංගලා තිබුණේ මේ ට්‍රක් රථයේ යටින් තිබුණු හදලා තිබුණු වෙනම කම්පාර්ට්මන්ට්ස්, එහෙම නැත්නම් පුංචි කුටීර වගේ ඒවා හදලා තිබුණා. ඒ වගේ තමයි ඔවුන් හංගලා තිබුණේ. ඒක බරපතල අමාරු තත්ත්වයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ ට්‍රක් එකක ඒ කියන්නේ තට්ටුවට යටින් හදපු පොඩි කාමරවල විශාල සංඛ්‍යාවක් සංක්‍රමණිකයෝ ඒ වගේ හිර කරලා තියාගන්නවා. ඒ විදිහට තමයි ඔවුන් රට රටවල් වලින් එහාට අරගෙන යන්නේ. ඉතින් මේ විදිහට ඔවුන් කැබින් එක ඇතුලේ දාලා තිබුණා. හැබැයි ට්‍රක් එක නවත්තන්න කියලා ඔවුන් කීපවතාවක් කිල්ලුවත් කිසිම අවස්ථාවකදී මේ ට්‍රක් එක නැවැත්තුවේ නැහැ. ජාතික ආරක්ෂක සේවාව ඒ කියන්නේ නැෂනල් ඉන්වෙස්ටිගේටිව් සර්විස් එකත් මැදිහත් වීමක් කළා මේකට නවත්තන්න යම් ආකාරයක වැඩපිළිවෙලක් දියත් කරාද කියන දේ පිළිබඳ මේ වෙදි කතිකාව ගොඩ නැගලා තිබෙනවා. කොහොම වුණත් බල්ගේරියානු රජය පුදුමයට පත් වෙනවා මේ අවසානයේදී මේ මලසිරු දැක්කහම. ඒ තමයි යුරෝපයට පැනගන්න එක තමයි මේ මිනිසුන්ගේ හීනය. ඒ යුරෝපයට පැනගන්න හීනෙත් එක්ක තමයි අන්තිමේදී හුස්ම ගන්න බැරි තැන එනකන් කොහොම හරි අල්ලගෙන ඉන්නේ. අල්ලගෙන ඉන්න පුළුවන් වෙච්ච මිනිස්සු කොහොම හරි යම් ආකාරයකින් අද ජීවත් වෙන්න වරම් හිර කරනවා. හැබැයි බැරි මිනිස්සු ඒ ලොරි ඇතුළෙම මැරිලා යනවා. මේ වෙද්දි වාර්තා වෙන තොරතුරු වලට අනුකූලව බල්ගේරියාවෙන් මේක තමයි ඔවුන්ට වාර්තා වෙලා තිබුණු ඛේදනීයම සිදුවීම. යුරෝපයට පලා යාවේ බලාපොරොත්තුෙන් තමයි ඔවුන් එන්නේ. විශේෂයෙන්ම මේ අෆ්ගනිස්තානයේ වැද්දී දැවැන්ත ආර්ථික ව්‍යසනයකට මූලිකත්වයේ දී ඇති රාජ්‍යයන් ශ්‍රී ලංකාවත් එවැනි ආකාරයේ ව්‍යසනයක තියෙන රාජ්‍ය. අෆ්ගනිස්තානයේ 2021 දී තලෙබාන් පාලනයට යලි නතුවීමත් එක්ක ඒක සම්පූර්ණයෙන් මානුෂ සහ ආර්ථික ආධාර අවශ්‍ය රාජ්‍යයක් විදිහට ලෝකයේ ප්‍රකාශයට පත් කරනවා. ඒ අනුව තමයි ඔවුන්ගේ වාර්තාවලට අනුව විශේෂයෙන්ම හියුමනිටේරියන් අෆෙයර්ස් එකේ වාර්තාවට අනුව මිලියන 28.3% ජනතාවකට අනිවාර්යයෙන්ම ආහාර ඇතුළු ආරක්ෂිත යම් ආකාරයක සහන සේවා සැලසීමක් සිදු කළ යුතුව තිබෙනවා. ඉතින් මේ නිසා තමයි මිනිස්සු පුළුවන් උපරිමෙන් මේ ප්‍රදේශවලින් පලා යන්නේ. තලෙබාන් බලධාරීන් ප්‍රකාශ කරන ආකාරයට 157 දිනක ගෙවුණු වර්ෂය තුලදී මේ සීත කාලය ඇතුළතදී සීතල ඍතු දෙන්න බැරුව මිය ගිහිල්ලා තිබෙනවා. ඒ නිල වාර්තාවලට අනුව පමණයි. මේ 18 දිනක් මියන්නට හේතුව මොකද්ද? ට්‍රක් රථයක් ඇතුලේ හේතුව තමයි ඔවුන්ට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොලැබීම. ඉතාමත් පුංචි කුටීර ඇතුළේම උන් ඉන්නේ. ඒ නිසා හුස්ම ගන්න බැරි ප්‍රශ්නෙට එනවා. මේක කෙලින්ම සෙමන් ටින් එකක්, ලයික් අ ටින් කෑන්. මේක සෙමන් ටින් එකක් හා සමාන වුණු ආකාරයට වුණ සකස් කරලා තිබෙන්නේ. ඔවුන් මේ යන්නේ මාර දුකක් විඳලා, දැවැන්ත දුකක් විඳලා ඔවුන් මේ යන්නේ. ඒ කියන්නේ කෙමෙන් කෙමෙන් සිහි එනවා, ආයෙ සිහි යනවා. බොහොම හෙමීට හෙමීට
දැවැන්ත වේදනාවක් විඳගෙන තමයි ඔවුන්ගේ ජීවිත අහිමි වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ 18 දෙනා ඒ තරම්ම විඳවලා මැරිච්ච මිනිස්සු 18 දෙනෙකු. මේ වෙද්දී මේ පිරිස පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පවත්වනු ලබනවා. මෙතන තව 34 දෙනෙකු හිටියා. සමස්තය 52ක්. මේ 34 දෙනා මේ වන විට රෝහල් ගත කර තිබෙනවා. ඔවුන්ගේ තත්ත්වය සුබවාදී කියන තැන තමයි මේ වෙද්දී බල්ගේරියානු වාද්‍ය වාර්තා පළ කරලා තිබෙන්නේ. මේ වෙද්දී මේකට සම්බන්ධිත පාර්ශවීන් වලට අදාළ වුණු අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා. ඉතින් සමහරු මේ වෙද්දී ඇතමුන් රටුම් පනින්න කටයුතු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ මිනිස් ජාවාරමට සම්බන්ධිතයි. ඒව අයට විරුද්ධව රතු ආරෙන්තු නිකුත් කරන්නට මේ වෙද්දී කටයුතු කර තිබෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම ඔවුන් තුර්කිය හරහා තමයි බල්ගේරියාවට එන්නේ. බල්ගේරියාවෙන් සර්බියාවට යනවා. එතනින් පස්සේ ඔවුන් බලාපොරොත්තු වෙනවා බ්‍රිතාන්‍යයට, ජර්මනියට, ප්‍රංශයට මේ කියන රාජ්‍යයන් වලට පලා යන්න. ඉතින් මේ අපේ ජීවිත වගේම කතාවක්. අපිත් ඕස්ට්‍රේලියාවට යනවාද, කැනඩාවට යනවාද, ලැට්වියා යනවාද, නැත්නම් වියට්නාමයට යනවාද, ප්‍රංශයට යනවාද, අපේ හීන බ්‍රිතාන්‍යයට යනවාද, ඔය කියන ලොකු ගේම් එකක මේ රටේ ඉගෙනගත්ත මිනිස්සුත් ඉන්නේ. ඉතින් එතකොට අපි තේරුම් ගත යුතුව තියෙන දේ තමයි ඒ විදිහේම ප්‍රශ්න ආවගෙන් පස්සේ අවසන් ප්‍රතිවිපාකය තමයි මොන ජාතියෙන් හරි මොන තාලෙන් හරි මේ රටින් පැන ගන්න ඕනේ කියන දේ. දැන් අෆ්ගනිස්තානයේ සිද්ධ වෙමින් තියෙන ඒ தත්ත්වය, ඒ කියන්නේ ඒ රටේ ඉන්නම බෑ. බෙහෙත් නෑ, හදි හමන් අවශ්‍ය පහසුකම් ටික නෑ. ත්‍රස්තවාදී ඒ විදිහටමයි. දැඩි නීති රීති, කාන්තාවන්ට නිදහස නෑ. කාන්තා දරුවන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම මුළුගැන්වෙනවා. මේ සියලු ප්‍රශ්න දිහා බලාගෙන තමයි මේ මිනිස්සු ඒ රටවල් වලින් පණින්නේ. ඉතින් මේ වෙනකොට මේ සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 18 දෙනෙකු හුස්ම ගන්න බැරුව ලොරි තට්ටුවක් යට පුංචි කාමරයක මැරිලා ඉන්න දර්ශනය ඔබ නිකමට මතක් කරගන්න. ඒත් එක්කම එතන හිඳලා රෝහල් ගත කරපු තව 34 දෙනෙක් ඉන්නවා. තමන්ගේ ආසන්නතමයා, තමන්ගේ ළඟම ඉන්න කෙනා ඒ විදිහට මැරිලා යනකොට මොකක්ද මේ මිනිස්සුන්ට තියෙන දුක, කොහොමද මේ මිනිස්සු එක දරාගන්නේ කියන ප්‍රශ්න තේරුම් ගන්න ඕනේ. ඔක්සිජන් අඩු වෙලා හෙමීට හෙමීට මැරෙනවා කියන්නේ ලේසි පහසු මරණයක් නෙමෙයි. ඒක බිහිසුණු වේදනාකාරී මරණයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ අහිංසක මිනිස්සුන්ට යම් සාධාරණීකරණයේ වැඩපිළිවෙලක් වෙන්නට ඕනේ. අපේ රටවල් ඇතුළෙත් ඒක වෙන්නට ඕනේ කියලා අපි යෝජනා කරනවා. මොකද මේ තියෙන උද්දමනය, මේ තියෙන බාණ්ඩ මිලිහෙල යනීම් සියලු දේවල් දිහා බැලුවහම අවසානයේදී මිනිස්සු ගන්න තීරණය තමයි මොන ජාතියෙන් හරි මේ රටින් පනිනවා කියන එක. එතකොට මේ බල්ගේරියානු 18 දෙනා වගේ අපි හොඳටම දන්නවා අපේ රටේ බෝට්ටු වලින් ඉතාලි ගියපු, බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාව පනින්න හදපු බොහෝ අයටත් මේ කියන ඛේදවාචකයන්ට මූණ දෙන්නට සිදු වුණා. ඒ නිසා ඔබ බුද්ධිමත් වෙන්න, අපි කොහොම හරි මේ රට ඇතුළත ගොඩගන්න ප්‍රයත්නයක් දරමු. මෙච්චර කල් කරපු වැරදි තීන්දුව తీරන ඉවත් කරලා නිවැරදි බුද්ධිමත් තීරණයකට අපි හැමෝම එන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට දවසක අපේ රටව කිසිම විදිහකින් අපේ දරුවන්ව වෙනත් රටක ඉගෙන ගන්නවත් වෙනත් ක්‍රමවේදයකට යවන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ 18 දෙනාගේ කතාව ලංකාවටත් හොඳ පාඩමක් කියලා තමයි අපි යෝජනා කරන්නේ.